බැත්තගියත්ඇත්තකේන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම ප්‍රසාදි නිමන්තිකා විජේරත්න ප්‍රථම නවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත දෙදහස් දොළහේදී නොරොච්චෝල බලාගාරයේ සිදු වූ මිලියන 1507ක පාඩුවක් පිළිබඳ රහස් පොලිසියෙන් පරීක්ෂණයක් විශේෂ භාර ඇමතිනිය පාර්ලිමේන්තුවට කියයි ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධී බවට ජනතා විමුක්ති පෙරමුණෙන් මැතිවරණ කොමසාරිස්ට ලියවිල්ලක් අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රසකට බලපෑම් ජල ගැලීමකට පොල් සංවර්ධන ඇමතිත් කොටු වෙයි මෙරට 28 වෙනි නීතිපති ලෙස යුවන්ජන වනසුන්දර දියුරුම් දෙයි යුරෝප අධිකරණය LTTE තහනම ඉවත් කිරීමේදී ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගත් බව එක්සත් ජාතික පක්ෂය චෝදනා නගනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ LTTE තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය සත්‍ය වසන් කරමින් සිටින බවයි. මේ අතර තහනම ඉවත් කිරීමත් සමග මතුවන අවධානම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවධානයෙන් සිටින බවට හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වන් වණිගසූරිය මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. දවසේ පුවත ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුරෝප අධිකරණයක් මගින් LTTE තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුදා ප්‍රකාශකවරයාට ප්‍රශ්න කිහිපයක් යොමු කළා. බෙදුම් වාදය කරපින්නාගත් විවිධ පාර්ශව ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මකයි. මේ තහනම ඉවත් කිරීම මූලික කරගෙන එයට හැකියාව ලැබෙනවා ඔවුන්ගේ සංවිධානාත්මක ශක්තිය තර කරගෙන මුදල් එකතු කරගනිමින් සිය ශක්තිය තහවුරු කර ගැනීමට. එහි බලපෑම් වක්‍රාකාරව හෝ ඍජුව අපිටත් අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේවි. ඒ පිළිබඳව ආරක්ෂක අංශ ඉතාමත්ම කල්පනාකාරීව අවධානයෙන් සිටින බව අපි අවධාරණය කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා චෝදනා කළේ තහනම ඉවත් කිරීම වළක්වා ගැනීමට රජයේ කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බවයි. මොකද LTTE තහනම ඉවත් කරන්න කියලා නඩුවක් යුරෝප අධිකරණයේ තියෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශයක් තියෙනවා. ශ්‍රී ලංකාව උත්සාහ කරන්න ඕන මේ නඩුවට මැදිහත් වෙන්න. නමුත් කිසිම පියවරක් ශ්‍රී ලංකාව අරන්නේ නැහැ. ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට විරුද්ධව යම්කිසි පරීක්ෂණයක් පවත්වනවා නම් එම පරීක්ෂණ වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දැට්ටම තීරණය කළා තියෙනවා. ඉතින් අන්නේ තීරණය අනුව තමයි මේ යුරෝප අධිකරණයේ තියෙන නඩුවත් රජය වර්ධනය කෙරුවේ. ඉතින් රජය උත්සාහ කරනවා හැමතැනම පෝස්ටර් අලවලා මේක එක්සත් ජාතික පක්ෂයේ වැඩක් කියලා පෙන්නන්න. ඒ තත්ත්වය ඇති කෙරුවේ රජය මිස වෙන කවුරුවත් නෙමෙයි. නිවේදන නිකුත් කර කර සත්‍ය වසන් කරමින් මේ අය කටයුතු කරනවා. ඉතින් මේ විදිහට රටක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා හමු වුණා. එම හමුවලදී සාකච්ඡා වී ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරෝ ජයසූරිය, පක්ෂ මහලේකම් ති සත්නායක යන මහතුරු නැතුළු පිරිසක් අද ප්‍රථමයෙන්ම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමු වුණා. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එෙහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව යෝජනා කිහිපයක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආඥාව නිකුත් නොකළත් දැනටම කැබිනට් ප්‍රකාශකයා විසින් සඳහන් කරලා තියෙනවා ජනාධිපතිවරණය ජනවාරි මාසේ පැවැත්වෙනවා. මේක අපි දකින්නේ අපේ ව්‍යවස්ථාවට කරන අපහාසයක් වශයෙන්. මොකද ආඥාව රජෙන් නිකුත් කරන්න පුළුවන්. නමුත් දිනය නියම කරන්න ඕනේ මැතිවරණ කොමසාරිස්වරයා විසින්. ඒ නිසා අපි අද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණලා අපි කිව්වේ මේ මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වශයෙන් පවත්වන්න අවස්ථාව ලබා දෙන්න කියලා. අපිට අවශ්‍යයි මේ මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා දේශීය වගේම අන්තර්ජාතික නිරීක්ෂකකින් නාම යෝජනා කැඳවීමට පෙර මෙහාට පැමිණ යුතු කියලා අපි විශේෂයෙන් මිලා සිටියා. මැතිවරණ කොමසාරිස්වරයාට යම් යම් පොලිස් බලතල ලබා දිය යුතු කියන මතය යෝජනා විදි කළා. පූර්ණ බලතල සහිත නිදහස් හා ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කරන්න කියලා අපි රජයට කියනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලුන් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහතුරුන් ඇතුළු නියෝජිතයන් පිරිසක් අද මැතිවරණ කොමසාරිස්වරයා හමු වුණා.
එහිදී මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරමින් පැවසුවේ ව්‍යවස්ථා විරෝධී හදිසි ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙසයි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ ව්‍යවස්ථාවට අනුව විශේෂයෙන්ම අර්ථන රූපණ ආඥාපනතට අනුව නැවත වරක් තරඟ වදින්න පුළුවන් කමක් නැහැ. මොකද එතුමා 2010 දී තේරීපත් වෙච්ච වහම නැවත තරඟ වැදීමට සුදුසු නැති පුද්ගලෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ සුදුසු නැතිකම ඊට පස්සේ ගෙනාපු 18 වෙනි සංශෝධන ඉවත් කරන්නේ නැහැ. අනික් කාරණේ අපි ඉදිරිපත් කළා. ව්‍යවස්ථාවේ සමහර වගන්ති තියෙන සංශෝධන නොකරපු ඉතින් මේ කරුණු පිළිබඳ අපි අදාස් ලීවල් එකකින් ඉදිරිපත් කළා. ඉතින් කොමසස් තුමා ලීවල් බාරගත්ත 2015 වර්ෂය සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරනු ලබන නවවන අයවැයමයයි. දෙදහස් පහළව මුදල් වර්ෂය සඳහා වන අයවැය හෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය ලේඛනයේ අවසන් අදියරේ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමග එක්ව ඊයේ සිදු කළා. පසුගිය මස 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 1812ක්. එය 2014 වසරේ සමස්ත වියදම වන රුපියල් බිලියන 1542ට වඩා 17%ක වැඩිවීමක්. ඉදිරි වසරේදී ජනාධිපතිවරයාගේ මෙහෙයුම් සහ සංවර්ධන වියදම් සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 9.5ක්. අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාංශ අතරින් වැඩිම මුදලක් ඇස්තමේන්තු කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයටයි. එම මුදල රුපියල් කෝටි 28,502ක්. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය දෙවන වැඩිම වියදම් ඇස්තමේන්තුවට හිමිකම් කියන අතර එම මුදල රුපියල් කෝටි 23,468ක් වෙනවා. එළඹෙන වසර සඳහා හෙට ඉදිරිපත් කරන අයවැය පිළිබඳව ජනතා අපේක්ෂා කෙබඳුද? අපිට උවමනාව තියෙන්නේ විස්ටාමිකින්ගේ පරිවර්තන කිරීමත් මේ ගොවියන්ට තියෙන අවසාධාරණ කරන්න නැති කරලා ඒවා සහනයක් කරලා දෙන්න කියලා තමයි ඉල්ලීම කරන්නේ. අයවැයෙන් වැඩන්න මේ බඩු මිල අඩු කරන්න නම් හරි අමාරු දැන් කියන සත්‍යයදී. අනායවයකින්ම සහනයක් ලැබෙන්නේ මේ පොහොසත් මිනිහට විතරයි. දුප්පත් මිනිහට රට වාහක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේ කිරිපිටියක දැන් 400 ගාන අඩු කරලා දෙනවා නම් ගොඩක් වැදගත් කියලා කියනවා. හැමදාමත් අයවැය ඉදිරිපත් කරනවා. නමුත් අපි වගේ ස්වයං රැකියාව කරන අයටත් විශේෂ සහනයක් සැලසෙනවා නම් අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැය හොඳ අයවැයක් කියලා. බලාපොරොත්තු වෙන්නේ අපි ආහාර ටිකක් ගණන් අඩු කරයි කියලා. අපි වල්පනා කරලා තේල මිල ගොඩාක් රුපියල් 20කින් 30කින්ට වැඩි අඩු කරන තමයි වැඩි හොඳ. අපේ ජීවන තත්ත්වය සාමාන්‍ය මිනිසුන් දරා ගන්න අමාරු වෙන්නේ පෙට්‍රල් මිල විශේෂයෙන්ම බඩු මිල ඒ වගේ අවශ්‍යම දේවල් වල මිල හරි අඩු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අයවැයෙන් ඊට වැඩිය මේ රජයේ සේවකයන්ට විතරක් නැතුව අනිත් අයටත් පොඩ්ඩක් සහනයක් කරනවා නම් ඒක ගොඩක් හොඳයි. තවත් මිල වැඩි වීමක් තිබුණොත් අපේ පඩිය අනුව අපිට මීට වඩා දුක් විඳින්නත් වෙනවා. ජීවත් වෙන්න දැන් ඉතින් ටිකක් අමාරුයි. මධ්‍යම පන්තිකයත් අන්තිම මට්ටමටම වැටලා තියෙන්නේ. හාල් එහෙම නම් ටිකක් ගණන්යි හාල් ටිකක් අඩු කරන්න ඕනේ මොකක් හරි ප්‍රතිපත්තියක් තියෙන ඕනේ ආණ්ඩුවේ 50%ක්වත් මූලික වැටුපට එකතු කරලා තව ඊට අමතරව 3-4000ක පඩි වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා වෙනද වගේ මේ ඡන්දයක් තියෙන දාට අඩු කරලා දේ බවුට් එක මිනිසු රවට්ටන්න ඒක මොරු රැවටිල්ලක් විතරයි තෙල් මිල අරෝ මේවා අඩුවේ කියලා බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරා කියලා දුප්පත් අනි මිනිසුන්ගේ බඩ පිරෙන්නේ නැහැ ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මිනිසුන්ට ජීවත් වෙන්න හරියට කොන්ද ගැලින් තියා ගන්න මේ බඩු මිල අඩු කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලීම කරන්නේ දෙදහස් දොළහ වසරේදී නොරොච්චොල බලාගාරයේ සිදු වූ රුපියල් මිලියන 1,507ක වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමතන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යම් කිසි අපරාධකරුවෙක් රජයේ පාර්ශවකරුවෙක් වූවාම ඒ පුද්ගලයා ඉතිහාසයේ කරපු සියලු වැරදිවලින් නිදහස් වෙනවා. උදාහරණ වශයෙන් අහන්න පුළුවන් කරුණාම්මන් KP පිල්ලයන්. අපි එතුමා අහපු ප්‍රශ්න අපි පැහැදිලි බෙදුරක් ඔබතුමාට දීලා තියෙනවා. ගරුමා මේ ප්‍රශ්නේ කරුණාගින්න බිරිඳුරකට මට බිරිඳු දෙන්න පුළුවන්. ඔබතුමා කියන්නේ ඒක අදාළ නැද්ද? මම අහපු ප්‍රශ්න. ඒක අදාළ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේට අදාළ මගෙන් ප්‍රශ්නයක් අහුවොත් මට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්. ඔබතුමාත් ඒ පැත්තේද? ඇමෙතුමාට තමයි ස්ථාවර නියෝග පරිදි
කියන්න පුළුවන් එතුමා කියනවා නම් අදාළ නොවේ කියලා එතනින් එහාට කරන්න දෙයක් නැහැ පළාත් පාලන ආයතනයක හෝ පළාත් සභාවක හෝ කිසියම් නියෝජිතයෙක් කිසියම් ආකාරයේ දූෂණයක් හෝ අපරාධයක් සිද්ධ කරා නම් ඒ පිළිබඳව අපි නීතිමය කටයුතු කරනවා කිසියම් චෝදනාවක් නියෝජිතයෙකුට එල්ලුණා නම් ඒ පිළිබඳව පක්ෂපාත නොමලා අපි කටයුතු කරනවා 2012 නොවැම්බර් මාස ආනයනය කළ ගල්ලංගුරු මෙට්‍රික් ටොන් 143932 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් අරඹා ඇත. ලංකා ගල්ලංගුරු සමාගම සීමා සහිත ලංකා නැව් සංස්ථාව අතර 2012 ජූනි 29 දින එළඹුණු ගිවිසුම අනුව හදිසි ගල්ලංගුරු සැපයුම ප්‍රධානය කර ඇත්තේ සීමා සහිත තෝරියන් අයර්න් ඇන්ඩ් ස්ටීල් පෞද්ගලික සමාගමට. ආනයනකරු තෝරාගත්තේ සීමා සහිත ලංකා නැව් සංස්ථාව විසිනි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2013 ජූලි 29 වන දින වාර්තා කරන ලද පරිදි මෙම ගල්ලංගුරු දහණය කර විදුලිය උත්පාදනය කිරීම නිසා 85 කෝටි 27 ලක්ෂ 68 දහසක අලාභයක් සිදු විය ඇත. ඊට අමතරව මෙට්‍රික් ටොන් 29896 ක ප්‍රමාණයක් අඩුවෙන් සැපයීම නිසා සිදු අලාභය 65 කෝටි 42 ලක්ෂ 76116.25. ඒ අනුව මුළු අලාභය 150 කෝටි 70 ලක්ෂ 44116.25. මේක අය කරගන්න අරගෙන තියෙන පියවර මොනවද? මම අමාත්‍ය ධූරයේ දරණ කාලයේ සිද්ධ වෙච්ච කටයුත්තක් නොවුණා. අපි නීතිපතිතුමාගෙන් උපදෙස් ඇතුවා. ඒ අනුව CID එකට මේ පරීක්ෂණය බාර දුන්නා. එහෙ පෝට් එකෙන් දීපු වාර්තාත් මෙහෙ පෝට් එකෙන් දීපු වාර්තාත් අතර ඇත්තට ප්‍රශ්නයක් නැහැ. කිසිසේත්ම වැරද්දක් කරපු කිසිම කෙනෙක් ආරක්ෂා කිරීමට රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද මං හිතන්නේ මේක වෙන්නේ නැති දැනට මේ මෑත කාලයේදී හොයාගත්ත විශාලම හොරකම කෝටි 150ක වංචාව. පසුගිය දින කිහිපේ පුරා ඇති වූ අධික වර්ෂාවත් සමග දිවිනේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට බලපෑම් මෙල්ල වී තිබෙනවා. වෙල්ලවාය, අම්බලංගොඩ, නාරම්මල, හෙට්ටිපොළ, රත්ගම ඒ අතරින් ප්‍රධානයි. පැවති අධික වර්ෂාවත් සමග කළුබුලොය පිට අරගැලීමෙන් නාරම්මල හෙට්ටිපොළ මාර්ගයේ උඩුගම්පල ගෙදර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටබුණා. ඒ හේතුවෙන් නිවාස කිහිපයක්ද ජලයෙන් යටව තිබූ ආකාරයයි මේ. මේ අතර පොල්ගොල්ල මහවැලි මාවතේ පිහිටි ආරක්ෂක බැම්මක් වර්ෂාවත් සමග සම්පූර්ණයෙන් කැඩී ගොස් තිබෙනවා. මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි අතිශය දුෂ්කර ගම්මානයක් වන උඩවාඩියේ ගම්මානයට ඊයේ රාත්‍රියේ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ගොස් තිබුණේ එහි විදුලි ව්‍යාපාරයකට මුල්ගල් තැබීම සඳහායි. අධික වර්ෂාවත් සමග අපසු පැමිණීමෙන් සිටි අමාත්‍යවරයාටද යානු හැකි තත්ත්වයක් උදා වූයේ මාර්ගයට පස්කන්දක් කඩාවැටීම හේතුවෙන්. එම පස් ඉවත් කර ඉදිරියට ගමන් කළද උස්කොට කන්දෙන් ගලා විශාල ජල පහරක් හේතුවෙන් අමාත්‍යවරයාට මාර්ගයෙන් පැමිණීමට සිදු වූයේ මේ ආකාරයෙන්. ඊයේ රාත්‍රියේ සිට පැවති අධික වර්ෂාවත් සමග අඹලංගොඩ, බලපිටිය, මාදම්පාගම, බටපොළ සහ මීටියාගොඩ ප්‍රදේශවල ජලගැලීම් තත්ත්වයක් ඇති වුණා. මෙම ජලගැලීම් තත්ත්වයත් සමග වේනමුල්ල, දේවගොඩ, ඉඩම්තොට, මාදම්පාගම ප්‍රදේශවන්හි නිවාස 50ක් පමණ ජලයෙන් යටව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. අඹලංගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ ආකාරයයි මේ. අලුත්ගම දර්ගා නගරයේ කාදියවත්ත ප්‍රදේශයේ පස්කන්දක් නායාම හේතුවෙන්ද නිවසකට හානි පැමිණ තිබෙනවා. දින කිහිපයක් පුරා ඇදහෙන වර්ෂාවත් සමග රත්ගම, ගම්මැද්දගොඩ ප්‍රදේශයේ නිවාස 200ක් පමණ ජලයෙන් යටවී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. මෙතෙක් තම අවශ්‍යතා සොයාබැලීම සඳහා කිසිදු බලධාරියෙකු පැමිණ නැති බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. දැන් දවස් 5ක් 6ක් වෙනවා මේ වතුර ගලලා ගෙඩ උඩින් වතුර තිබ්බේ. මේ ඉගෙන ගන්න ළමයිගේ මේ සහතික පොත්පත් ඔක්කොම මේ තෙමිලා. අපිට උයා ගන්න විදියක් නැහැ, කන්න විදියක් නැහැ. කිසිම බලධාරියෙක් එන්නේ නැහැ බලන්න. ජනාධිපතිවරණයේ තියෙන දිනේ ගැන දන්න ඇමතිතුමෙක් ඉන්නවා. ඒ කවුද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන්. මැතිවරණ
තිබ්බට වැඩක් නැහැ මෙතිවරණ සාධාරණ වෙන්නේ නැතුව. මිත්‍රකල් වේදිකා හැදුවේ වරාය අධිකාරී. පෝස්ටර් වැළවුවේ වරාය අධිකාරී. මේ ස්ථානයේ පරීක්ෂා කරද්දී අපිව ලොක් කරලා හිර කරන්න හැදුවා. එහෙම පහර දීම සිද්ධ වෙන්නේ වැරදි විදියට ඇතුළට යන අයට. ඇත්තටම හොයලා බලපුවාම ඒ ආයතනය රාජ්‍ය ආයතනයක් නෙවෙයි. ඉතින් එතකොට ගහන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ පමණක් නෙවෙයි මාත් සමග ආපු මාධ්‍ය වේදී ගලක් පැදිලා තුවාල වෙලා තියෙනවා. මේව තමයි රජයේ සල්ලි වියදම් කරගෙන ජනාධිපති වර්ණය කරන්න ලෑස්ති වෙන්නේ. දැන් එයාලා අවසාන උපක්‍රමය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. යුරෝපා සංගමය හිටිගම එල්ඩීඩී සංවිධානයේ තහනම ඉවත් කළා. එයි මේ රටේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන දේශපාලනේ රහස වෙන දේවල් නෙමෙයි. මේ සිද්ධිය ඇති උනේ ආණ්ඩුව වමනාවෙන්මයි. මේ තීන්දුවත් සමගම තව මාස 3ක් ඇතුළත කොටි වත්කම් සියල්ල නිදහස් වෙනවා. මේ කොටි වත්කම් වලට හිමිකම් කියන්න පුළුවන් එකම නායකයා කවුද? KP පද්මනාදන් මහතා. මේක දේශපාලනයට එහා ගිය ගමන මේ තහනම ඉවත් කළේ ශ්‍රී ලංකාවට ආදරෙට. දැන් ගිවිසුම් ගහ ගන්නවා කොහොම හරි ඊළඟ ජනාධිපති වර්ණයේදී ජනාධිපති වෙන්න. මේක අර කන්න ඕන වෙනකොට කබර ගෝයා තල ගෝයා කරගන්න තල ගෝයා කබර ගෝයා කරගන්න එහෙම මේ තියෙන්නේ. හැ නමුත් ආණ්ඩුව නිශ්චිතව මේකෙන් දේශපාලන වාසි ගන්න නම් වැඩ කරමින් ඉන්න. සංවාදයක් නැති අවිචාරශීලී LTT විරෝධී කොඩියක් අරගෙන එකෙන් ඡන්ද එකතු කරන්න හදනවා. අවසාන වශයෙන් කියන්නට ඕනේ ජනවාරියේ ජනාධිපති වර්ණය තියෙනවා. දිනේ මම දන්නවා නමුත් දැන්ද කියන්න අවශ්‍ය නැහැ. තවත් දින දෙකකින් එළඹෙන ශ්‍රී ලංකේ සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය වෙනුවෙන් සිදු කරන පුහුණු වීමල අවසන් අතිර අද ක්‍රියාත්මක වුණා. ඒ සඳහා ප්‍රවීණ ඉන්දියානු නර්තන නිර්මාණ ශිල්පීන් එක්ව සිටීම විශේෂත්වයක්. Hero Golden Film Awards 2014. ශ්‍රී ලංකේ සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය තවත් හැඩ කරන්නට ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් අදත් සිය පුහුණු වීමල නිරත වුණා. ඒ නිමිතකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී ජාත්‍යන්තර ප්‍රමිතියකින් දිගහැරෙන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන උළෙල තවත් වර්ණවත් කරන්නට බොලිවුඩ් රංගන ශිල්පීන් දෙක්වනවා. ඔවුන්ගේ නර්තනාංගයන් නිර්මාණය කළ ප්‍රවීණ ඉන්දිය නර්තන නිර්මාණ ශිල්පීන් අද අවසන් අදීරේ පුහුණු වීම සඳහා එක් වුණා. ලස්සන උත්කර්ෂවත් රාත්‍රියක් වෙන්න යන්නේ. ඉතින් ඔයාලා හැමෝම අපිත් එක්ක එකතු වෙන්න මේ අපේම ශ්‍රී ලංකේ සිනමා කර්මාන්තය වෙනුවෙන්. Hero TV, Hero Golden Film Awards. අපි ගොඩාක් එකතු වෙලා මෙව ප්‍රසංගය ඉතාමත් වර්ණවත් කරන්න ගොඩාක් මහන්සි වෙනවා. ඇත්තටම ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් 25 වෙනිදා හැමෝටම මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක එකතු වෙලා හිරු නාලිකාවට සුබ පතන්න ඕනේ. මේවානේ වැඩසටහනක් ඉදිරිපත් කරන. ඒ වගේම උන්ට ශක්තිය ලැබෙනවා තව තවත් හොඳ වැඩසටහන් මේ වගේ කරන්න ලැබේවා කියලා. ඉතින් මටත් මේ අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා මේ සිනමා සම්මාන උළෙලේ ඉදිරිපත් කිරීමේ යම් යම් නිර්මාණශීලී දායකත්වයක් ලබා දෙන්න. ඉතින් උපරිම උත්සාහයක් දන්නවා හොඳ දෙයක් අලුත් විදිහට දැකලා අලුත් විදිහට කරලා යම් කිසි දෙයක් මේ රටට ලබා ගන්න පුළුවන් විදිහේ දායකත්වයක් ලබා දෙන්න. ජය වේවා. Hero Golden Film Awards 2014. Hela Cinemavi Swarnamaya Ratriya. Pavati Dekakin සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සම්මාන රාත්‍රිය වෙනුවෙන් නිකුත් කර ඇති අවසරපත් අන්තර්ජාලය හරහා මුද්‍රට විකිණීමේ ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වනවා. සංවිධායක මණ්ඩලය පවසන්නේ කිසිදු අවස්ථාවක හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් සඳහා මුද්‍රට අවසරපත් විකිණීම සිදු නොකරන බවයි. විකිණීමට ඇත්නම් ඒවා සියල්ල ව්‍යාජ ටිකට්පත් පමණයි. හිරු CIA කණ්ඩායම ව්‍යාජ අවසරපත් ජාවාරම් කරවක මෙලෙස සොයාගත්තා. අන්තර්ජාලයේ නොමිලේ දැන්වීම් පළ කරන වෙබ් අඩවියක හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් අවසරපත් රුපියල් 10,000කට විකිණීමට ඇති බවට මෙලෙස දැන්වීම් පළ කර තිබුණා. ඊමේල් පණිවිඩයක් කරහා අපේම ව්‍යාජ අවසරපත් මුදලට විකුණන පුද්ගලයා මෙලෙස දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. මේ මගේ අර පාස්තුන දැන් මම මේ පොලිසියෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. දැන් මට ගන්න පුළුවන්. කොටුවේ කොතෙන්ද දෙන්න ඕනේ? හරි මම ටෙලිකොම් එකකට එන්න.
ඔහු පැවසූ ආකාරයට කොටුව ටෙලිකොම් කාර්යාලය අසලට මෙලෙස ව්‍යාජ අවසරපත් රැගෙන ජවාරම් කරූ පැමිණියා. අපිත් එක්ක මන්ද? මෙලෙස කිසිදු පුද්ගලයෙකුට හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස්හි ඇතුළු වීමේ අවසරපත් මුදලට විකිණිය නොහැකි. සම්මාන උළෙල සඳහා ඇති අධික උනන්දුව හේතුවෙන් අන්තර්ජාලය හරහා ජාවාරම් කරුවන් ව්‍යාජ අවසරපත් මුද්‍රණය කර මෙම ජාවාරම සිදු කරන බවටයි තොරතුරු ලැබී ඇත්තේ. මෙවැනි ව්‍යාජ අවසරපත් හරහා කිසිදු අවස්ථාවක හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස්හි සම්මාන රාත්‍රිය නැරඹීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාවාරම් කරුවන්ට හසු වී ඔබගේ වටිනා මුදල් අහිමි කර නොගන්නා ලෙසයි. බලංගොඩ රාසගල ප්‍රදේශයේ පිහිටි සුරාසලකට එරෙහිව සිදු කළ ජනතා විරෝධතාවක් අතරතුර ගැටුමක් හටගත්තා. ගම්වාසීන් ප්‍රහාර එල්ල කළ බවට සැක පිට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් තිදෙනෙකු අද බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදා හැර තිබෙනවා. බලංගොඩ රාසගල රන්කොත් විහාරස්ථානයේදී බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේද සහභාගීත්වයෙන් විශේෂ රැසීමක් ඊයේ පැවැත්වුණා. රාසගල ප්‍රදේශයේ පවත්වාගෙන යන සුරාසලක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගම්වාසීන් සහ ප්‍රදේශයේ ප්‍රභූන් අතර පැවති මෙම සාකච්ඡාව සංවිධානය කළේ විහාරවාසී හිමිනමකගේ මූලිකත්වයෙන්. රැස්වීම පැවැත්වෙන අතරතුර එහි පැමිණි විහාරාධිපති හිමියන් අදාළ රැස්වීම නතර කරන ලෙස ගම්වාසීන්ට දැනුම් දීමත් සමග එහි ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මේ අතර ඇති වූ නොසන්සුන්තාවයේදී එහි සිටි කිසියම් පිරිසක් සංවිධායක මණ්ඩලයේ කිහිප දෙනෙකුට පහර දී තිබෙනවා. විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ කීප විටක්ම මෙම රැස්වීමට බාධා කරා. පන්සලට මැර කණ්ඩායමක් ඇවිල්ලා ජනතාව වෙත ප්‍රහාරයක් එල්ල කරා. අපි පන්සලට පැමිණියේ සුරාසල දෙසට ගමන් කිරීමේ අදහසින් නොවේ. නමුත් ඒ මැර ප්‍රහාරය නිසා අපිට සිද්ධ වුණා සුරාසල ආසන්නයට ගිහිල්ලා අපේ විරෝධය පළ කරන්න. පසුව ගම්බාසෙන්නතුළු පිරිස රාසගල ප්‍රදේශයේ අදාළ සුරාසල ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක් ආරම්භ කළා. ඒ හේතුවෙන් බලංගොඩ විවල්වත මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ලුණා. පිරිස විසිර ගියේ ගම්වාසීට පහර දුන් බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු බලංගොඩ පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. ඇහැලියගොඩ නගරයේදී පුද්ගලයෙකුට මරු කැඳවමින් ත්‍රිරෝද රථයක් දහවණය කළ පුද්ගලයෙකු පොලිසිය අද දහවල් අත්අඩංගුවට ගත්තා. මේ අනතුර සිදුවන අන්දම නගරයේ වෙළඳසැලක ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් වී තිබුණා. ඇහැලියගොඩ නගරයේ ඉන්ධන පෙරවුම් මල අසලින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙකු මේ අනතුරට මුහුණ දුන්නා. අනතුරුව එම ත්‍රිරෝද රථය මාර්ගය අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක හා මාර්ගයේ අසල රැඳි සිටි කාන්තාවකගේ ගැටෙන අයුරු මෙලෙස කැමරා පද්ධතියේ සටහන් වී තිබුණා. මුලින්ම අනතුරට ලක් වුණ පුද්ගලයා මේ අනතුරින් මියන අතර 65 හැවිරිදී පතිරණගේ විජයරත්න නැමැති ඔහු ඇහැලියගොඩ ආන්දාකල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරින් පසුව කානුවට ඇදවැටෙන කාන්තාව ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. 45 හැවිරිදී ඇය මේ වන විට බරපතල තත්වෙන් අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. සද්දයක් ඇහුණා මගේ ඒ පැත්ත බැලුවා. ඒ ත්‍රිවිල් එකේ එහා පැත්තේ ඉන්න මෙහා පැත්තේ පැනපු කෙනෙක් හැපුණා. ඒ පෙරලෙනොත් එක්කම එතන හිටිය ගෑනු කෙනෙක් ඒ ගෑනු කෙනා ගෑගේ හැපුණා. ඊට පස්සේ අපි ඒක දැකලා මෙතනින් දුවගෙන ඇවිල්ලා එහා පැත්තෙන් බැලුවා අර මිනිහයාගේ පිටිපසෙන් එන සුදු පාට දියරයක්. ඒක නිසා මම දැනගත්තා ඒ මොලේ තුවාලෙලා එන බව. ඊට පස්සේ මම හිතාගත්තා එයාට වඩා බේර ගන්න ඕනේ මේ මිනිහා ගෑනු කෙනාව. මොකද එයා පණ පිටින් ඉන්න නිසා කෑ ගන්න සද්දෙට එයාව ගොඩ ගන්න වීල් එක උස්සලා එයාව අරගෙන මගේ වීල් එකේ දාගෙන මම හොස්පිටල් එකට ගෙනිච්චා.
නගර සීමාවේ රියදහවණය 60 කිලෝමීටර් 50කට සීමා කළ යුතු නමුත් මෙම අනතුරට සම්බන්ධ රියදුරු 60 කිලෝමීටර් 60කට වැඩි වේගයකින් රියදහවණය කර ඇති බවට පොලිසිය සැක කරනවා. ඇහැලියගොඩ පොලිසිය පවසන්නේ 28 හැවිරිදි ත්‍රිරෝද රථයේ රියදුරට රියදුරු බලපත්‍රයක් නොමැති බවයි. ඔහු ඥාතියෙකුගේ ත්‍රිරෝද රථයක් රැගෙන නගරයට පැමිණ තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. होरन बटुपीट प्रदेश पदंचुबसी वयसावृद्ध नवयक पिमदारवेकु अदपास्ट अतुदेवा पोलिस माध्य प्रकाशक ज्येष्ठ पोलिस अधिकारी अजित रोहन महता पेवसुवे सिद्धि संबंधी मेवन विट परीक्षण आरंभ करवाई मिराट विसियाटवन नीतिपतिवरे आलेस सोलिसिटर जनरल युवांचन वनसुंदर विजय तिलक महता अदपास्वर्वी अरलियागा मंदिरेदी जनाधिपति महिंद राजपक्ष महता इदिरिये दिवुरुम दुन्ना पेरापुनिय विश्वविद्यालय कलमनाकरण पीठयक स्थापने किरीमट बलधारीन एकताव पल किरीम हेतुविन दिन 61 कालयक एम विश्वविद्यालय महाशिष्य संगमय गलहमन संधिये पवत्वागेन गिय अखंड सत्याग्रहय अद अवसन कले एहि तिबु अट्टालेद गलवा इवत् करमिन पसुके दिसंबर मासे अंबलंगुड़ी पेहरकनीमट लाक्व दमुल्ल प्रदेश सोयागेननु दरुवा सह पेहरकनीमट संबंध सेककरु अद बलपीटिय महेस्त्रात अधिकरणयट इदिरिपत् करुणा एहिदी सेककरु लबन 31 वनदा दक्वा आरक्षित बंधनागारगत किरीमट सह दरुवा परिवार सह लमा आरक्षक डिपार्टमेंटुव मगिन गाल्ल कितुलन पिटिय रुहुणु लमा निवासे रंदवा तबन लेसई महेस्त्रात असंक बोधरगम महता नियोग कले हंगुरान केत नुवर प्रधान मार्गे मा उयपाल मासल पीहिटी उडुनुवर प्रादेशी लेकं वरयागे निवसट अद पस्वरुवे ट्रक रथयक पेरळीमेन निवसट दडी हानि सिदुव तिबेनवा बैंकु सेवकिन्गे विश्राम वेटु पेडिकरन्न इल्लमिन अद पिरवरुवे लंका बैंकु सेवक संगमे विसिन संविधान कल उद्घोषणयक कोलंबदी पवत्तुना पुत्तलम पालविय नागविल्लुव प्रदेशयेदी अद पिरवरुवे आइस्क्रीम प्रवाहने कल लोरी रथयक सह तवत् कुडा लोरी रथयक मुहुनट मुहुन गटीमेन कुडा लोरी रथे गमनगत उरिय सहायक मियुकोस तवत् देदेनु कुतुवाल लबा पुत्तलम रोहलट अतुलत् खेरुणा रटवटा हीरो अमेरिका प्रमुख रटवल ग्वन प्रहार हेतु सिरियावे आईएसटन कामी नेतलु पुद्गलीन 553 दिनकु मेगो सतिबव वार्ता वनवा ब्रिटानि केंद्र करगत मानव हिमकम संविधानयक मेबव पेनवा दियते पसुगे सेप्टेंबर मासे सिट मेदक्वा वार्ता बुद्दत्त पदनम करगनिमिन ए पिलिबंद तोरतुरु सह तवत् पुवत् समगिन दल्लो वटा हीरो ब्रिटानिया केंद्र करगत मानव हिमिकम संविधान वार्तावट अणु अमेरिका प्रमुख रटवल ग्वन प्रहार हेतुन सिरियावे आईएस सटन कामीन हारसिया हेट हतरक विनत त्रस्त सामाजिकन पणस हतक सह सिविल वेसियन तीस दिगाकमी गोस्तिबिनवा विदेश वार्ता पेवसुवे सिरियावे कोबानी नगर आसन्ने आईएस सटन कामीन सह कुर्दी सेबलू नतर अदत दरुणु गेटुम पेवती बवाई मेअर ऐस सटन कामिटे मेहिमुल निरत सिरियानु कुर्दी सेबलुंट सहाय वीमट इदिरीपत्न इराक कुर्दी भटे अन्वेन्वेन तुर्किय तम देश सीमा विवर किरीमट पीवर गत्ता ए अणु तुर्की रजे पवसन्ने इराक कुर्दी भटे अन् देसीय दिनेकु तम देश सीमा हरहा सिरियावट अतुलु वूबवाई पाकिस्तान हिटपु अगमेदिनी बेनासीर भूतोगे पुतन बिलावल भूतोगे प्रधानत्वेन करचिनुवर देवंत रैलियक संविधान करतिबुना भूतो परंपरावट उरुमकम कियन पाकिस्तान जनता पक्षेट मेलेस विशाल जनता आकर्षणयक हिमी ऊये वसर 8कट पमण पसुवाई अग्रमात्य नवाज शरीफ गे पालनय पेरला दमीमट पाकिस्तान पुरा इदिरियटत देवंत रैली सह विरोधता व्यापार संविधान करन बवट बिलावल भूतो रेसोसिटी आधार करवान हमुवे प्रतिज्ञा दुन्ना ए अणु अग्रमात्य नवाज शरीफट इमरान खान सह तहिरुल अल क्वाद्री प्रमुख एकाबद्ध विपक्षे मेन्म बिलावल भूतोगे पाकिस्तान जनता पक्षेद प्रबल अभियोगयक वनु एति देन क्रीडा तोरतुरु मिन इदुरियट जातिक क्रीडा संघम समग सहयोगयेन कटयुतु नोकरन पासल क्रीडा संघम विसरवा हरीमट पियवर गन्ना बव अध्यापन अमात्य बंदुल गुणवर्धन महता पवसनवा अमात्यवरया मेब पवसा सिटी अद पास्सरुवे टोरंटन प्रदेश क्रीडा अमात्यांश श्रवणागारे पवति साक्षात्कारवकट एक्वेमेन
2017 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු යවුන් ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබඳව ක්‍රීඩා බලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබුණා. තුන්වන ආසියානු යවුන් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ කොළඹ සහ හම්බන්තොට නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා මේ වන විට ආසියානු ඔලිම්පික් කවුන්සිලයෙන් ක්‍රීඩා 12ක් සඳහා අනුමැතිය ලැබී ඇති බව තුන්වන ආසියානු යවුන් ක්‍රීඩා උළෙලේ තාක්ෂණික කමිටුවේ සභාපති සුනිල් ජයවීර මහතා පවසා සිටියා. ආසියානු යවුන් ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම අධිර පහක් යටතේ සිදු කිරීමට නියමිතයි. එහි පළමු අධිර වන කොටස මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම මේ වන විට සිදු කොට අවසන්. ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ඔවුන් සංචිතගත කිරීමේදී ජාතික ක්‍රීඩා සංගම්වල සහ පාසල් ක්‍රීඩා සංගම්වල අන්‍යෝන්‍ය සහයෝගිතාව අතිශයින්ම වැදගත් බව මෙහිදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියා. ක්‍රීඩා අමාත්‍යාංශය තමයි මේ ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ නිල වගකිවිය යුතු ප්‍රධාන ආයතනය. අපි කැමති වුණත් නැතත් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික සංගම් වල උපදෙස්ට අනුකූලව තමයි පාසල් සංගම් සියල්ල කටයුතු කළ යුත්තේ. මේ පොදු ප්‍රතිපත්තියට අනුව හැඩගැහෙන්න බැරි නම් අපි මේ සංගමේ වෙනස් කළිවිල වෙන සංගමයක් මේ පත් කරගන්නවා. ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සිතා කතරම් සැලසුම් සකස් කළත් ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ බලධාරීන් බවයි ක්‍රීඩා අමාත්‍ය මහින්දන දලුත්ගමගේ මහතා පවසන්නේ. එහිදී පාසල් සංගම් සහ ජාතික සංගම් එක ස්ථාවරයක සිටීමේ වැදගත්කමද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ආසියානු යෝන් ක්‍රීඩාවල ඉලක්ක කරගෙන අපි මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යංශයත් ක්‍රීඩා අමාත්‍යංශයත් ඒකබද්ධ ජාතික වැඩසටහනක් අපි සකස් කරලා තිනවා. මේකෙදි මූලිකම දේ තමයි මව් සංගමය සහ පාසල් සංගමය එකට වැඩ කරන්න ඕනේ. නැත්නම් අපිට මොනතරම් සැලසුම් හැදුවත් මේක ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යතුමාත් මමත් දැඩි තීරණයක ඉන්නවා මේක එකට ක්‍රියාත්මක නොකරන සංගම් පිළිබඳ අපි දැඩි නීතිමය කටයුතු කරන්න සිද්ධ වෙනවා. එසමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව ටෙලිවිෂන් පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.